ඔබ හරි වාසනාවන්තයි. ඔබ පුදුම වාසනාවන්තයි. ඇයි? ඇයි ඔබ වාසනාවන්ත? බලන්න ඔබ වාසනාවන්තයි. මං දෙන්නද සරලම උත්තරය. ඔබ වාසනාවන්ත ඔබ තාම මලී නැති නිසා. ඔබ මලා නම් මේ වෙනකොට කුණු පෙරේතෙක්. ඒකයි ඇත්ත. දැන් කියයි එහෙම කොහොමද මම පිං කරනවානේ අපි දිව්‍ය ලෝකෙනේ යන්නේ අපි එහෙමනේ හිතන් ඉන්නේ. ගොඩාක් පිරිස් හිතන් ඉන්න නම් එහෙම තමයි පිංගතෙනි මැරිලා දිව්‍ය ලෝකෙ යන්න තමයි. තවත් මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාවලට අනුව නම් පිංගතෙනි ලේසියෙන් කෙනෙකුට දිව්‍ය ලෝකෙ යන්න බෑ. ඔබ ලැබපු මනුස්ස ජීවිතේ ඔබට ආයි ලැබෙන්නෙත් නෑ. ලේසියෙන් කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ වැඩක් වෙන්නේ. ඔබට නැවත මනුස්සත් භවයක් ලැබෙන එක. දැන් ඔය කියන උදාහරණේ ඔබට තේරෙන්නේ නැත්නම් මම තේරෙන උදාහරණයක් කියන්නම්. මෙතන ඉන්න හැමෝම ස්විප් ටිකට් අරන් තියනව නේද? ස්විප් ටිකට් තියෙන්නේ. ඔබ ස්විප් ටිකට් ගන්නව අවුරුදු 50ක්. එක දිගට හැමදාම දවසකට එක ගානේ. ඒ හැමදාම ඔබට පළවෙනි ටැග් ඇදෙනවා. ඔබ ගන්න ස්විප් ටිකට් අවුරුදු 50ම දවසක් නැර ඔබට පළවෙනි ටැග් ඇදෙනවා. ඕන්න ඕක සිද්ධ වුණත් ඔබට නැවත මනුස්සත් භවයක් ලැබෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් ලේසි වැඩක්ද මේ කරගත්තේ? දැන් මං ඔය කියපු සම්භාවිතාව කොච්චරද කියලා කියන්න පුළුවන්? ඔබ ගත්ත ස්විප් ටිකට් වලින් පින්වදෙනි පළවෙනි තෑග්ග තාම ඇදිලා නැහැ නේද ඔබට? එහෙනම් පළවෙනි තෑග්ග කියන එක හැමදාම අවුරුදු 50ක් යනකම් ඔබට ඇදෙන්න. ඕක වෙන්න පුළුවන් දෙයක්ද? ලේසියෙන් වෙන්න බෑ කියන්න බෑ. වෙන්න පුළුවන්. හැබැයි වෙන්න තියෙන සම්භාවිතාව බිඳුවට කිට්ටුයි නේද? ඔබට මොළයක් බුද්ධියක් තියෙනවා නම් ඕක තේරෙනවනේ පින්වතුනි. එහෙනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආයි ඔබට ලැබෙනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ වැඩක් නම් ලේසි වැඩක්ද මේ කරගත්තේ ඔබ? ඔබට දැන් අවුරුදු 20යි නම් ඔබ අවුරුදු 20ක්ම ඇයි ඔය නාස්ති කරගත්තේ? එහෙනම් අවුරුදු 50 කෙනා ගැන මොන කතාද? ඔබ වාසනාවන්තයි කියලා කිව්වේ ඒකයි පින්වතුනි. ඔබ තාම මලේ නැති නිසා ඔය හිටපු විදිහට මලන ආච්චිගේ දිහාම තමයි යන්න වෙන්නේ. ආතගේ දිහාම තමයි යන්න වෙන්නේ. වැඩි ඈතක නෙමෙයි. ගෙටම අල්ලලා තියෙන අසූචි වලේ ඉඳගෙන අසූචි කන්න වෙන්නේ තලු මරමර. ඔබගේ ජීවිතවලට ඔය දැත්ත උදා කරගන්න එපා. තථාගතයන් වහන්සේගේ දහම මේ ලෝකේ තියෙනවා පින්වතුනි. මේ උත්තරීතර යතිවරයන් වහන්සේලා ඒ දහම රැකගෙන ආවා. ඒ රැකගෙන ආපු මේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න හැම කෙනාම. සතර අපායේ දොරටු වහගන්න ලේසි වැඩක් නෙමෙයි මේ. සතර අපාය කියලා කියන්නේ ලේසි පහදු තැනක් නෙමෙයි පින්වතුනි. අපායවල් කියලා කියන්නේ මහා දරුණු ගති තියෙන තැන්. මම මෙහෙම කියද්දි විද්‍යාව ටිකක් ඉගෙන ගත්ත මහත්මෙක් නොවන කෙනෙක් හිතන්න පුළුවන් අන්නේ අපායවල මොන බොරු කතාද? පින්වතුනි මමත් ගොඩාක් ඈතට විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. ගුවන් යානා ඉංජිනේරුවෙක් යනකම් ඉගෙන ගත්ත කෙනෙක් මාත්. මම ඉංග්‍රීසි වල අවුරුදු 10ක් යනකම් උසස් පෙළ ළමයින්ට විද්‍යාව උගන්වපු කෙනෙක්. අලුතෙන් හොයාගන්න හැම එකක්ම උගන්වන්න ඕනේ රටේ. එහෙනම් ඔබට සමහර විට ඔබටත් වඩා හොඳට මම විද්‍යාව දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියන එක තුලින් විතරයි මේ ලෝකය දකින්න පුළුවන්.
ආන්න ඒක තුලින් තමයි පිංගුදෙනි මම මේ අපාය වගෙන ඔබට කියන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. ඇඟ හිරි වැටිලා යනවා පිංගුදෙනි. ඇඟ හිරි වැටිලා යනවා. මේ මිනිස්සු කරගන්න මෝඩ වැඩ නිසා මේ පුංචි දේවල් පිංගුදෙනි හිතන්නේ නැතුව දන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දන්නේ නැතිකම. මිනිස්සු දන්නේ නැහැ. දන්නවනම් මිනිස්සු මේවා කරන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ දහම සැඟවුනොත් මහා අපරාධයක් වෙන්නේ. ඇත්ත මිනිස්සු දන්නේ නැහැ. මම ඔබට සරල උදාහරණයක් කියන්නම්. ඔබ ඇයි මිනී මරන්නේ නැත්තේ? ඔබට ගොඩාක් කේන්ති ගියාට පස්සේ ඔබ මිනී මරන්නේ නැත්තේ ඇයි? ඒත් ඉවසගෙන ඉන්නේ පොලිසියේ මහත්තුරු ඇවිදilla කුදලගෙන යන හින්දා නේද? නඩුකාර උන්නාන්සේ නඩුව අහලා ඉවරලා සදාකාලීනට හිරේට යන්න වෙන හින්දා නේද? ඔබ ඒක දන්න හින්දා පිංගුතුනි ඔබ මිනී මරන්නේ නැහැ නේද? හැබැයි ඔබ නොදැන හිටියානම් මොකද වෙන්නේ? ඒ බවක් නොදැන හිටියානම් එහෙම එකක් තියනවා. හැබැයි තියෙන බව ඔබ දන්නේ නැහැ. එතකොට ඔබ මොකද කරන්නේ? එතකොට ඔබ මරනවා. මරපු ගමන් ඔබට මොකද වෙන්නේ? පොලිසියේ මහත්තුරු ඇවිල්ලා ඔබව කුදගෙන යනකොට කියන්න පුළුවන්ද? අනේ මං දැනන් හිටියේ නෑනේ මාව අල්ලයියි කියලා. දැනන් හිටියනම් මරන්නේ නෑනේ. නඩුකාර උන්නාන්සේට කියන්න පුළුවන්ද? අනේ ස්වාමීනි මං දැනන් හිටියේ නෑනේ මාව ඔබ වහන්සේ මෙහෙම කරයි කියලා. දැන් ඔයක උත්තරයක්ද? පිංගතනි මේ ලෝකේ ඉන්න මිනිස්සු දන්නේ නැති නිසායි මේ දේවල් කරන්නේ. ඒකයි මම ඔබට කිව්වේ පිංගතනි මිනිස්සු මේ මුදුනට යන්න හදන්නේ මුදුනට යන එක බල්ල වෙන බව දන්නේ නැති නිසා. ලේසි දෙයක්ද මේ කරගන්න යන්නේ? දන්නවනම් කරන්නේ නැහැ. මමත් දන්නේ නැතුව කල්ලි වෙන නැවතුව කරන එක. ඇයි? මට මනුස්ස ජීවිතේ වටිනවා පිංගතනි. මට මනුස්ස ජීවිතේ වටිනේ මොකටද කියලා මම තව ටිකින් ඔබට හොඳට පෙන්නුම් කරලා දෙන්නම්. මේව ඔබ හොඳාකාරව දැනගන්න. මොකද නොදැන යන්න ගියොත් තමයි ওই විනාශය සිද්ධ වෙන්නේ. අපි හැම දෙයක්ම දැනගෙන යන්. දැනගෙන කටයුතු කරගෙන යන්. අපිට වෙන දේවල් මොකද්ද මේ ලෝකේ තියෙන න්‍යාය ධර්මයේ ධර්මතාවයේ මොකද්ද කියලා දැනගෙන යන්. මං අපේ ඉන්න පුංචි ස්වාමීන් වහන්සේලාට මේ ධර්ම ලේසියෙන් අවබෝධ කරන්න පිංවිතනේ එක එක ආකාරයෙන් කතා කියනවා. මම මේ ළඟදි දවසක ඒ පුංචි ස්වාමීන් වහන්සේලාට කිව්වා ලොක්කෙක් වගේ ඉන්න හිටියොත් මොකෙක් වෙනවද? බල්ලෙක් වෙනවා. ලොක්කෙක් වගේ ඉන්න ගියොත් බල්ලෙක් වෙනවා. මමද දැන් කිව්වේ තථාගතයන් වහන්සේගේ දේශනාවද? එහෙනම් මට ඇඟිලි දික් කරන්න එපා. තථාගතයන් වහන්සේගේ ඉතයි ඔබගේ ඇඟිල්ල දික් වෙන ඕනේ. එතකොට ආය ඇඟිලි නැතුව තමයි යන්න වෙන්නේ. ලොක්කෙක් වගේ ඉන්න ගියොත් බල්ලෙක් වෙනවා. එහෙනම් ලොක්කෙක් වෙන්න ඕන නම් බල්ලෙක් ගන්නට ඉන්න. ලොක්ක එතන දෙවෙනි ස්මාරම මම ලොක්ක කියලා කිව්වේ අරිහතුන් වහන්සේට. අරිහතුන් වහන්සේ වෙන්න ඕන නම් මොන ගන්නට ඉන්නද? බල්ලෙක් ගන්නට ඉන්න. එතකොට බලු ගතියෙන්ද? නෑ. අපි කියන්නේ ඌ බලු වුණා. අපි කියන්නේ අයියෝ ඒක කියන්න ගිහිල්ලා බලු වුණා. ඒ කියන්නේ මොකද්ද? මේ පල්ලෙහාට වැන්න පය පිස්නා බිස්සට වැටුණා. පය පිස්නා බිස්සට වැටෙන්න පුළුවන් නම් ඔබට පින්වතුනි අරිහත් ඵලයට පාර තියෙනවා. හැබැයි ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්නේ මුදුන වෙන්න නම් ලොක්ක වෙන්න නම් ඔබට උරුමෙට එනවා මොකද්ද? දිග හොම්බකුයි කැරකිච්ච වල්ගෙකුයි. ඒක තමයි ඇත්ත කතාව. ඔබ හැමතිස්සෙම මෙනෙහි කරගන්න මේ කියපු කතාව. ඔබ ලොකු ටයර් තියෙන වාහනයකින් බැහැලා යන්න නම් ඕනේ. ඒ බැහැලා අනිත් අයට පේන්න නම් ඒ දේ කරන්න ඕනේ. එතකොටම පේයි පිංවිතනි ඔබටම හොම්බ දික් වෙලා වල්ගේනවා. ලේසි වැඩක් නෙමෙයි. පිරිසක් ඉදිරියේදී ඔබට ලොක්ක මුදුන වෙන්න ඕන නම් අන්න එතකොට ඔබට පේයි පිංවිතනි ඔබටම මොකද්ද? මේ හොම්බ ඇවිදilla වල්ගේන හැටි. මට නම් හොඳට පේනවා. සමහර මිනිස්සු කට්ටියත් එක්ක ඉන්න වෙලාවට අනිත් අයව පල්ලෙහා දාලා තමන්ව ඉහළ දා ගන්න හදන වැඩපිළිවෙල දකිද්දි මට මැවිලා පේනවා අර මිනිස්සයාගේ හොම්බ දික් වෙලා අර වල්ගේ එන හැටි. අත් දෙකෙන් පාත් වෙලා
බිමට දාපු දේ කන්න උරුමෙට එන හැටි. ලේසි වැඩක් නෙමෙයි මේ මිනිස්සු කරගන්නේ. තව කෙනෙක් අතර මුදුන වුණා කියලා කන්න හම් වෙනවද? තව කෙනෙක් අතර මුදුන වුණා කියලා ඇඳුම් හම් වෙනවද? ඒ මොකුත් නෑ. හැබැයි හම් වෙනව එක දෙයක් මොකද්ද? බල්ලෙක් වෙන්න. ලේසි පහසු දෙයක්ද මේ? දන්නේ නැති නිසා නෙමෙයිද ඔය කරන්නේ? දැන් ඔබ හොඳ ආකාරවම දන්නවනම් පිරිස ඉස්සරහා මුදුන වෙන්න යන කෙනා අනිත් මිනිසුන්ව පල්ලෙහාට දාලා තමන්ව උස ගන්න යන කෙනා තථාගතයන් වහන්සේ වසල සූත්‍රයේ පෙන්ලා තිනවා අමු වසලෙක් කියලා. ඔබට ඔය ගති තියෙනවා නම් ඔබ අමු වසලෙක් නෙමෙයිද? ගති නැත්තම් කමක් නෑ. මං කියවනේ දැන් අපි මෙතන සාකච්ඡාව කරන්නේ ඔබගේ හිත රිද්දන්න නෙමෙයි. හැබැයි ඔය තුවාලෙට හොඳට අතුල්ලලා බේත් ටික දාගමු. හොඳට අතුල්ලලා බේත් ටික දාගත්තට පස්සේ ඔය තුවාලේ හොඳ වෙනවා. නැත්තම් අපරාදෙන්නේ පිංගතනි. මේක අපි දැනගෙන යන්න එපා මේ ගමන. එහෙනම් දැන් හොඳට බලන්න තව පිරිසක් අතර ඔබට උඩට එන්න හැම අවශ්‍යතාවයක් ආව ගමන් තක් ගාලා ඔබ මතක් කරගන්න තථාගතයන් වහන්සේ වසල වාදයෙන් කතා කරලා තියෙනවා. වසලෙක් කියලා. ඊළඟට දන්නව අනික් කාරණාව මම මෙතන මුදුන වුණාට මට ඊට පස්සේ උරුමෙට එන්නේ මොකද්ද? බලුකම. එහෙනම් මට බල්ලෙක් වෙන්න ඕනේ නැහැ. එහෙනම් පින්විතනි මගෙන් වදින හුලම් පොදකින්වත් අන්නේකට හිංසාවක් නොවේවා පීඩාවක් නොවේවා මම පය පිස්නා බිස්සේ ඉන්නම්. මම බලු ගාන්ට ඉන්නම්. ඇයි මට මේ ලෝකෙ දිනන්නේ? ඒ ලෝක කිවි අරිහතුන් වහන්සේ. මට අරිහතුන් වහන්සේ නමක් වෙන්න නම් පය පිස්නා බිස්සේ ඉන්න ඕනේ. අන්න න්‍යාය ධර්මයේ. න්‍යාය ධර්මයේ දන්නේ නැති කම නිසා මොකද වෙන්නේ? පිරිස අතර මුදුන වෙන්න යනවා. වෙන මොකුත් නෙමෙයි දන්නේ නැති නිසා. ඒකයි මම ඔබට කිව්වේ. මිනිස්සු දන්නේ නැති නිසායි මේ කටයුත්ත කරගන්නේ. ඕනෙම දෙයක් කරන්නේ දන්නේ නැති නිසා. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. දන්න අය එහෙම කළාට නම් කමක් නැහැ. ඇයි? දැන දැන බල්ලු බලල්ලු තිරිසන්නු මොක්කු හරි වුණාට කමක් නැහැ. පිංගුතෙනි නොදැන වුණොත් ඒක මහා අපරාධයක්නේ. දන් නැතුව නම් කරන්නේ ඒක මහා අපරාධයක්නේ. මං ඔබට එක කතාවක් කියන්නම්. දවසක් මං භාවනාවේ ඉන්නකොට පිංගුතෙනි මට මතක් කියලා ආව සට්ටිකුන්ට ප්‍රේතයව. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන සට්ටිකුන්ට ප්‍රේතයව. පිංගුතෙනි මේක මර ලතෝනි දීලා කෑ ගහනවා. මර ලතෝනි දීලා කෑ ගහනවා. අනේ මං ආයි කරන්නේ නැහැ. මට ආයි ওই දඬුවම දෙන්න එපා කියලා කියනකොටම පිංගුතෙනි රත් වෙච්ච යකඩ ගුලි 60,000ක් මේකගේ ඔලුවට වැටෙනවා. චොප්ප වෙලා යනවා. ආයි උපදිනවා. ආයි මර ලතෝනි දීලා කෑ ගහනවා. ඔබට මතකද ඔබ පුංචි කාලේ තාත්තා ඔබට ගහන්න යද්දි ඔබ කෑ ගැහුවේ ගහන්න එපා ආයිනම් කරන්නේ නැහැ කියලා මතකද? ඔබ එහෙම කියද්දි පිංගතනි තාත්තා ගහන එක නැවැත්තුවා. ආයි කරන්නේ නැත්තම් කමක් නැහැ. පිංගතනි මේ පෙරේතයා කෑ ගහනවා. ආයිනම් කරන්නේ නැහැ කියලා කෑ ගහනකොටම පිංගතනි අර යකඩ ගුලි 60,000 ඔලුවට වැදලා චොප්ප වෙලා යනවා. මූ මේ ටික වෙන්න පිංගතනි කලේ මේ විනාඩි දෙකක වැඩක්. විනාඩි දෙකක වැඩක්. අද මේ කතාව මම ඔබට කියනකොටත් උගේ ඔළුවට ඒ යකඩ ගුලි 60,000 වැටෙනවා. ඌව චොප්ප වෙලා යනවා. බලන්න ඌ කරගත් අපරාධය. දැනගෙන නෙමෙයිනේ කලේ. පිංගතනි ඔය පෙරේ තද්දැව එක ලැබුවේ අවීති මහ නරකාදියට ගිහිල්ලා. අවීති මහ නරකාදිය කියලා කියන්නේ පිංගතනි චිත්ත වීතියක් නගන තරම් වෙලාවක්වත් සැපයක් නැති තැනක්. චිත්ත වීතියක් නගන තරම් වෙලාවක්වත් සැපයක් නැහැ. කෑ ගැහිල්ලක් නැහැ. අවීතියේ කෑ ගැහිල්ලක් නැහැ. ඇයි ඒ? මිනිස්සු 10 දෙනෙක් විතර ඔබට පොළු වලින් ගහගෙන යනවා නම් ඔබට පුළුවන් ද පිංගුතුනි කෑ ගහන්න? ඇයි කෑ ගහන්නවත් ඉඩ දෙන්නේ නැහැ උන් ගහනවා.
චිත්ත වීතියක් නගන තරම් වෙලාවක්වත් සැපයක් නැහැ. කෑ ගහන්න වේදිහක් නැහැ. ඒ තරම් ගිනි ජාලාවල පැස වෙනවා. අවුරුදු ප්‍රකෝටි ගානක් ඔය ගිනි ජාලාවල පැස වෙච්ච එකේ මේක මේ ටික කරගත්ත හැටි මම ඔබට කියන්නම්. ඒකයි පිංගදරි මේ කතාවල මේ තියෙන සාරයයි අවබෝධ කරගන්න ඕනේ අපි. මොකද්ද මේක මේ කරගත්තේ? ආයි රිවර්ස් කරන්න පුළුවන් ද ඒකක්වත්? කළාට පස්සේ. පිංගදරි එක්තරා කාලෙක මිනිස්සේ කිරල හරි දක්ෂ මිනිසෙක්. මේ දක්ෂ මිනිස්සයාට පුළුවන්ලු කැටපෝලෙන් ගල් විදලා කොළවල කැටයන් කපන්න ගස්වල තියෙන. ඒ තරම් දක්ෂෙක් මේ මිනිහගෙන් එක්තරා අසත්පුරුෂෙක් ඉගෙන ගත්තා ගල් විදින්න. ගල් විදින්න ඉගෙනගෙන මේ අසත්පුරුෂයාට ඕනේ වුණා මිනිස්සෙකුට විදින්න මේක. මේක හොයලා බැලුවා මිනිස්සෙක්ව. ඒ කාලේ රජයෙන් දීලා තිබිච්ච නිවේදනය තමයි අයිතිකාරයෙක්ව ඉන්න මිනිස්සෙක්ව මැරුවොත් හිසකසා දානවා. අයිතිකාරයෙක් නැත්තම් කාත් කවුරුත් නැත්තම් මැරුවට කමක් නැහැ. මුගේ කරුමේ කියන්නේ පිංගතනි දවසක් මූ දකින්නවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පාරේ වඩිනවා. කාත් කවුරුත් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ නම. මූ අර ගල ඇදලා බොහෝම ඉලක්කකාරයෙක් ඒ ගල ඇදලා ඒ ගල නිකුත් කරනවා. පිංගතනි උන්වහන්සේගේ ඉහමොළ පලාගෙන මේ කණෙන් ඇතුල් වෙලා අනික් කණෙන් එළියට වීසෙන ගල. උන්වහන්සේ ඉරිදීෙන් වැඩලා තින්නම් පානවා. පිංගතනි මේ ටික වෙන්න විනාඩි දෙකක් යන්න ඇති. මූ දැනන් හිටියේ නෑ නේද පිංගතනි මේ පසේ බුදුන් වහන්සේ නමක් කියලා? මෝ දැනන් හිටියේ නෑ නේද පිංගදිනේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඝාතනය කළාම මේ ටික වෙනවා කියලා? මෝ දැනන් හිටියා නේද පිංගතනි වෙන කාත් කවුරුත් ඉන්න කෙනෙක්ව මැරුවොත් රජුරුව හිසගසා දානවා කියලා? එහෙනම් මෝ දන්න නිසා නේද කාත් කවුරුත් ඉන්න කෙනෙක්ව මැරුවේ නැත්තේ? හැබැයි මෝ නොදන්න දෙයක් නිසා නේද පිංගතනි මේකට මේ ටික සිද්ධ වුනේ? එහෙනම් නිකමට හිතලා බලන්න පිංගතනි ඒක දැනන් හිටියේ නැති නිසා පසේ බුදුරජාණන් වහන්සේව ඝාතනය කළා. අද ඌ අදත් දුක් විඳිනවනේ. බලන්න දැනගත්තේ නැතිකොට වෙන දේවල්. ඔබත් පින්වතුනි ඔය කරන පාප කර්ම වලින් දශමයක් කරන්නේ ඔබ දන්නවනම්. දැන් මම ඔබට මෙහෙම කියද්දි ටිකක් ලැජ්ජ හිතෙනවා ඇති. පින්වතුනි අරිහතුන් වහන්සේ විතරයි පව් කරන්නේ නැත්තේ. එතනට යනකන් සියලු දෙනාම අඩු වැඩි වශයෙන් මේ පාප කර්ම කරනවා. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි දැනගන්න. හොඳට දැනගෙන මේ ගමන යන්න.